ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ ඔබතුමාලා කරගෙන යන කාර්යයට මම EB කෘෂි සමාගම වෙනුවෙන් මුලින්ම ස්තුතිවන්ත වෙනවා. මම ඇත්තටම මේකට මුලදී එන්න අදහසක් තිබුණෙත් නෑ. මට පසුගිය දේශනයකට සවන් දෙන්න ලැබුණ ආචාර්ය රංජිත් බණ්ඩාර මහත්මයා සඳහන් කරා ලංකාවේ මෙම ෆෝරම් එකේදීම මහා පරිමාණ කර්මාන්ත සඳහා තමයි ආර්ථික ප්‍රතිපත්තියක් සැකසීමේදී විශේෂයෙන් ප්‍රමුඛත්වය දිය යුත්තේ හඳුන් කූරු වගේ සුළු කර්මාන්ත වලට. මෙහෙම විශේෂයෙන් ඒවා එච්චර අපි නොගැනිය හැකි තරම් කියලා එතුමාගේ අදහස් පළ කිරීමේදී සඳහන් වුණා. මම එතෙන්දී තමයි තීරණය කරේ මේ සභාවට අපි අදහස් පළ කළ යුතුයි කියලා. මොකද අපි හඳුන් කූරු නිෂ්පාදනය වෙනස් කරපු ආයතනයක් විදිහට මේකත් එක්කම මම EB කෘෂි සමාගමට එකතු වෙන්නේ 2002 වසරේදී කර්මාන්ත ශාලා කළමනාකරුවෙක් විදිහට. ඒවකට නින්ජා මදුරු දඟර ඉන්දුනීසියාවෙන් ආනයනය කරා. ඒක ලංකාවේ ඒගොල්ලන්ට හදන්න ඕන වුණා. ඒ සඳහා තමයි මම මේ ෆැක්ටරි එක සෙටප් කරන්නේ. ඒකට මෙම ආයතනට එකතු වෙන්නේ. මම EB කෘෂි සමාගම තුලදී මට අවස්ථාව ලැබුණා මැලේසියාව, ඉන්දුනීසියාව, වියට්නාමය, කාම්බෝජය, තායිලන්තය, ඒ වගේම ඉන්දියාවේ කිහිප වරක් සංචාරය කරන්න අපගේ වෙළඳ කටයුතු සඳහා. මෙහිදී මට විශේෂයෙන් වියට්නාමයේදී සහ ඉන්දියාවේදී මේ හඳුන් කූරු කර්මාන්තය පිළිබඳ මට විශේෂ උනන්දුවක් ලැබුණා. මේකට අපි උත්සාහ කළා මේක ලංකාවේ කරන්න පුළුවන්ද කියලා. මම වසර දෙක තුනක අධ්‍යයනයක් කළා. මේ තුලින් මෙහෙම කරගෙන යනකොට මේ 2006-08 වගේ කාලවල මේ කාලේ ලංකාවේ හඳුන් කූරු මාකට් එකෙන් 80%ක්ම වෙනත් රටවලින් ආපු හඳුන් කූරු තමයි තිබුණේ. ලංකාවේ හඳුන් කූරු කියලා ගත්තාම තිබුණේ බොහොම පහත් තත්ත්වයේ මිනිසුන්ගේ. මේක තිබුණේ ඉන්දියානු හඳුන් කූරක් වෙන්න ඕනේ, හඳුන් කූරක් නම් කියන මානසිකත්වය තමයි අපේ තිබුණේ. ඉතින් අපි මේක ගැන විශේෂ අධ්‍යයනයක් කළා. අපි ලංකාවේ මාකට් එකෙත් ගොඩක් සර්වේ කරා. මෙහෙම කරගෙන යනකොට මට කෝට්ටේ ප්‍රදේශයේ වෙළඳ සැලකට මම අදහසක් විදිහට ඉදිරිපත් කරා. මෙහෙම අපි හඳුන් කූරක් කරන්න ඉන්නවා කියලා කිව්වහම මේ ඒ කඩේ මුදලාලි මන්ට කිව්වා, මහත්තයා හඳුන් කූරු නම් කොච්චරවත් තියෙනවා, බැරිද ඕක වෙන විදිහකට කරන්න. ඒ මනුස්ස මං ඒ සාකච්ඡාවේදී එතුමා කිව්වා බැරිද හඳුන් කූරේ සුවඳ දෙකක් එකක දාන්න කියලා, දෙකක් හෝ තුනක්. පස්සේ අපි අපේ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් ටීම් එකට මම ඊට පස්සෙන්දම කිව්වා අපිට ඕන හඳුන් කූර මෙහෙම එකක්. ඒක ටිකක් අමාරු කාර්යයක්. මොකද ඒ සුවඳ දෙකක් මිනිසුන්ට දැනගන්න. ඉතින් පස්සේ කොහොම හරි අපි සති දෙකක් වගේ කාලයකදී අපේ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් එකට පුළුවන් වුණා මෙමු උඩයි යටයි හඳුන් කූරක සුවඳ දෙකක් මේවා කරලා එක පෙන්වන්නත් පාටක් දාලා. ඉතින් මේවත් එක්ක යනකොට අපි පස්සේ නමුත් ටැරිෆ් ගයිඩ් එක බැලුවාම ඉන්දියාවෙන් එන හඳුන් කූරු වලට සම්පූර්ණ ඉන්දු ශ්‍රී ලංකා ෆ්‍රී ට්‍රේඩ් ඇග්‍රීමන්ට් එක යටතේ ඩියුටි ෆ්‍රී මේකක් විදිහට දීලා තිබුණේ. සෙස් එකක් දාලා තිබුණා අර දේශීය කර්මාන්ත වලට රුපියල් 125ක් කිලෝ එකට. ඒ කියන්නේ පැක් කිලෝ එකකට රුපියල් 125. ඒ කියන්නේ පැකට් එකකට රුපියල් 5ක් වගේ ගන්න. ඉතින් මේ ගානත් එක අපිට බොහොම අමාරුයි මාකට් එකේ රැඳෙන්න. මම ඒ වෙලාවේ මගේ ඇත්තටම කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨේ මාත් එක්ක ඉගෙනගත්තු මගේ බොහොම මිත්‍රෙක් හිටියා මුදල් අමාත්‍යාංශයේ මහා භාණ්ඩාගාරේ. මම ඔහුට මේක පැහැදිලි කරාම ඔහු තවත් ඔහුගේ මිත්‍රයන් කීප දෙනෙක් සමග අපි සවස් කීපයක මේක ගැන සාකච්ඡා කළා. ඒ අනුව ඒවකට මං හිතන්නේ මම ගෞරව කරන්න ඕන PB ජයසුන්දර මහත්මයා දීලා තිබිච්ච ඒ නායකත්වයත් එක්ක මොවුන්ට පුළුවන් වුණා ඒ 2010 අයවැය ලේඛනයේදී අර රුපියල් 125 350 දක්වා ඉහළට ගන්න. ඒ තුලින් අපි 2011 පෙබරවාරි මාසෙදී අමෘතා නමින් එක කූරේ සුවඳ දෙකයි මේ හඳුන් කූර අපි ලංකාවට හඳුන්වා දුන්නා. කියන්න සතුටුයි අපේ නමුත් ප්‍රමුඛත්වය තිබුණේ ලංකාවේ දෙන්න පුළුවන් ඉහළම හඳුන් කූර අපි අපේ පාරිභෝගිකයට ලබා දීම. අපි දැනගෙන හිටියා හොඳම දේ දුන්නොත් අපිට මේ මාකට් එක අල්ලන්න. කියන්න සන්තෝෂයි අපි පෙබරවාරි මාසෙ මේවා කරා. ඊට පස්සේ අපිට ආපු ඉල්ලුම සපය ගන්න බැරුව ගියා. බොහොම අමාරු වුණා. නමුත් මගේ කළමනාකාර අධ්‍යක්ෂවරයාත් අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීලා අපි පුළුවන් ඉක්මනට ප්‍රමාණයන් මාකට් එකට සපයන්න ගත්තා. ඒ තුලින් අපේ ඉල්ලීමකින් තොරව 2011 බජට් එක මම කියන්නේ රජයට මේක sannivedanaya වුණා. ඒ තුලින් 2011 බජට් එකේ අයවැය ලේඛනයේදී ඒගොල්ලෝ රුපියල් 550
දක්වා සෙස් එක වැඩි කරා 350 ඉඳලා 2013 වසරේ අයවැය ලේකම්දී ඒ සෙස් බද්ද රුපියල් 1000 දක්වා ඒගොල්ලෝ රැගෙන ගියා. 2013 වෙන අයවැය ලේකම්ත් පස්සේ පිටින් එන හඳුන් කූරු ලංකාවට 100%ක්ම නැති වුණා. අද වෙනකොට ලංකාවේ තියෙන හඳුන් කූරු අර ඉතාම පහළ මට්ටමේ හිටපු මිනිස්සුත් අපේ හඳුන් කූර මට්ටමට ලං වෙන්න ඒගොල්ලෝගේ බෙන්ච්මාක් කරන්නේ අද අම්රිතා තමයි හඳුන් කූරක් නะ. හඳුන් කූරක අපි බෙන්ච්මාක් කරලා තියෙනවා මේක තමයි ප්‍රොඩක්ට් එක කියන්නේ. ඉතින් අද අපේ දේශීය නිෂ්පාදකයෝ විශාල ප්‍රමාණයක් ඉදිරියට ඇවිල්ලා තියෙනවා. අපි පමණක් නෙමෙයි අපි තමයි අද මේ හඳුන් කූරු වෙළඳපළේ ප්‍රධාන කොටසක් ඩාලිබට්ල සමාගම අයිති කරගෙන ඉන්නේ. ඉතින් මේකේ තව නෑ අපේ අම්රිතා විතරයි දැන් සිද්ධා ලේපේ වගේ ගොඩාක් අලුතෙන් අයත් හඳුන් කූරු වෙළඳපළට ඇවිත් ඉන්නේ. අපිට ඒක අපි සතුටු වෙනවා මොකද අපි මේ වෙළඳපොළ විවෘත කළ යනවා ගෘහස්ත කර්මාන්තයක් වෙන්නේ ලංකා ඇත්තම නැති ගණන්. මොකද ඒගොල්ලෝ මේකේ බයක් තියෙන දායිචර ටික නෑ මම ඒකෙදි කියන්න කැමතියි. ඒ කියන්නේ මේ මම ඒ ටිකත් කියන්න කැමතියි. අපි අද ආයතනයක් විදිහට ඍජු රැකියා අපේ කර්මාන්තශාලා දෙකක් තියෙන හෝමාගමත් පාදුක්කෙත් අපි ඍජු රැකියා 400ක් පමණ දෙන අපි ළඟ සේවය කරනවා. ඒ වගේම වක්‍ර රැකියා එයාට සැපයුම් කරුවන් ලීකුඩු ඒ වගේ ගොඩක් දේවල් වලට තවත් 100කට ආසන්න ප්‍රමාණය. ඒ වගේම මුද්‍රණ කර්මාන්තයේ මේ පැකට් ගහන්න ඒ වගේ ගොඩාක් මේක පැතිරිච්ච මේකක් බවට අද අපි පත් කරලා තියෙනවා. ඒ කියන්නේ අපි ඇත්තටම සතුටු වෙනවා. දැන් මේ මං එකට මං ගාව තියෙන එක. ඉතින් අපි අද ඇත්තටම හඳුන් කූරු මේ මට මෙතනදි කියන්න තියෙන්නේ මේ හඳුන් කූරු වෙළඳපළ කියන්නේ රුපියල් බිලියන 4කට වැඩිය. ඒ කියන්නේ මිලියන 4000කට වැඩිය වාර්ෂික ආදායමක් තියෙන ලංකාවේ නිෂ්පාදනය. අද අපි ළඟ තියෙන සංඛ්‍යා ලේඛනත් අපේ අධ්‍යයනයත් එක්ක ගත්තාම ඒ කියන්නේ අපි වෙළඳ මේ වගේ ජාත්‍යන්තර වෙළඳාම් වලට යනකොට අපි හඳුනා ගන්න ඕනේ අපිට කරන්න පුළුවන් මොනවද කියන එක. අපි මහා පරිමාණ දේවල් මං කියන්නේ නොකර යුතුයි නෙමෙයි කරන්න ඉස්සෙල්ලා අපිට කරන්න පුළුවන් පොඩි දෙයට යන්න පුළුවන්. දැන් අද අපි සති දෙකකට දැන් මේක අපි සන්නාමයක් විදියට හදලා ඉවරයි. අද අපි දකින විදියට ලෝකෙට ගිහින් තියෙන අපේ සන්නාම කීපයයි. ඩිල් මතේ, සිද්ධාලේප, මංචි, මැලිබන් ඒ වගේ සන්නාම කීපයක් තමයි අපි ලෝකෙට ගෙනihin තියෙන්නේ. ඉතින් අපිට අර දම්රොත් ගිහිලා තියෙනවා. ඉතින් අපි මේ වගේ දේවල් සන්නාමයක් අපි හැදුවොත් අපි වෙළඳ මේකකදී අවශ්‍යතාවය වෙන්නේ අපි මුලින් දේශීයව ශක්තිමත් වෙලා ඉන්න ඕනේ ලෝකෙට යන්න. කවදාවත් අපිට නැතුව අපි මෙහෙ අපේ දෙපයින් අපිට නැගී හිටින්න බැරි නම් අපිට ලෝකෙට යන්න බෑ. මෙතන අපිට දැන් ලොකු මාකට් එකක් තියෙන දැන් අපේ මේක අපි ශ්‍රී ලංකාවේ වෙළඳපොළ අපිට ජයගෙන ඉවරයි. අපිට දැන් තියෙන්නේ යුරෝපීය වෙළඳපොළ ඒ වගේ වෙළඳපොළ වල කරා යන්න. ඔය දේශීය නිෂ්පාදනය නමුත් මම දන්න තරමින් එහෙම මදු නෑ දේශීය. ඉතින් වෙළඳපොළ මම කියපු විදිහට මේක බිලියන 4ත් 5ත් අතර විශාල වෙළඳපොළක්. ඒ වගේම විශාල රැකියා ප්‍රමාණයක් ජනිත කරන්න පුළුවන්. දැන් අපේම ෆැක්ටරිස් වල මම කියව විදිහට 400කට අධික ප්‍රමාණයක් වැඩ කරන. ඊළඟට අපි පහුගිය මේ අවුරුදු 4 5 තුල අපේ වෙළඳ ජාලය පුළුල් කරලා තියෙනවා. මොකද මේ ඉල්ලුමත් එක්ක අපිට බෙදා හැරීම සඳහා ඒ තුලිනුත් විශාල රැකියා ප්‍රමාණයක් උද්දීපනය වෙලා තියෙනවා. ඒ වගේම අනිත් හඳුන් කූරු අධනායටත් විශාල ලෙස ඒගොල්ලොන්ගේ ඉල්ලුම වැඩි වෙලා තියෙනවා. ඉතින් මම මේ අර මගේ මට උදව් කරපු මිත්‍රයා වගේම මම මේක ඊළඟට 2012-13 පමණ අපි සාර්ථකත්වයේ මට වෙන අවශ්‍යතාවයකට මුදල් අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති සැලසුම් අංශයට ගිහිල්ලා මම එහි අංශ ප්‍රධානී හම්බුණා. ඔහුත් අපේ කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ මට ආරංචි වුණා පාස් අවුට් වෙච්ච කෙනෙක්. මම ඔහුට කිව්වාම ඔහු කිව්වේ ඕගොල්ලෝ මේ වැඩක් නැති වැඩක් කරලා තියෙන අපිට මේවා ගෙනල්ලා මෙහි ඉන්දියාවේ විකුණන්න බලා ඊබී කිසි වගේ කම්පැනි කරන්න ඕනේ ටුවරිසම් මේ වගේ පැත්ත ගැනයි බලන්න ඕනේ. සුද්දෙක් ආවොත් අඹ ගෙඩියක් ආවොත් අපිට ඩොලර් එකක් හම්බ වෙනවා. මම ඉතින් එනකොට කල්පනා කරා මේ නිලධාරියා එදා හිටියානම් අපිට මේකේදී අද අපිට මේ හඳුන් කුරුත් නැති වෙන. ඉතින් මම හිතන්නේ මේ ජාත්‍යන්තර වෙළඳාමේදී අපිට අවශ්‍යම දේ තමයි අපිට හිතවත්. ඒ කියන්නේ ලිං මැඩියන් නොවන
නොවන දේශී ආර්ථිකයක් ගැන විශ්වාසයක් තියෙන නිලධාරි පැලැන්තියක් හැදීම අත්‍යවශ්‍ය දෙයක්. මොකද ඒගොල්ලෝ තමයි දේශපාලනඥයන්ට වැඩිය මේකෙන්දී තීරණ ගන්න. අනිත් එක තමයි මේ කම්පිටිටිව් ඇඩ්වාන්ටේජ්. මේක තමයි මේගොල්ලෝ ගිහාම හැමෝටම කතා කරලා අපිව ඒ කියන්නේ පසුබස්සවන එකම මේක. දැන් හඳුන් කූරුවලත් ඒගොල්ලන්ට අනුව ඉන්දියාවෙන් ගෙනල්ලා විකුණන එක ලාභයි. ඒක නිසා අපි මේකට මහන්සි වෙනක වැඩක් නැහැ. නමුත් අපිට අර අවස්ථාව දීපු හින්දා අද ටැක්ස් එක අයින් කරත් අපිට මේ වෙළඳපොලේ රැඳෙන්න පුළුවන් මේ මිලට. ඒ කියන්නේ අපිට කම්පිටිටිව් ඇඩ්වාන්ටේජ් එක දැන් ඇවිත් තියෙනවා. ඉතින් අපේ දේශීය ව්‍යවසායකයාට අපි කම්පිටිටිව් ඇඩ්වාන්ටේජ් එක ගන්න අවස්ථාව සලස්සලා දිය යුතුයි. එහෙම නොකරොත් කවදා මේගොල්ලෝ අර ආර්ථික විද්‍යාවෙන් ඉගෙන ගැනීම තුළ හැමතිස්සෙම ඒකමයි අපිට පාවිච්චි කරන්නේ. අපිත් ඒක දන්නවා. පකිස්තානයෙන් ලුණු ගේනවා නම් අපි මෙහි ලුණු හිටවන්න ඕනේ. ඕක තමයි ඒගොල්ලෝ අපිට කියලා දෙන්නේ. මම හැම අවුරුද්දෙම අයවැය ලේඛන වලට අපේ සමාගම වෙනුවෙන් එක එක නිෂ්පාදන වලට කතා කරන්නේ. අනිත් එක තමයි මේගොල්ලෝ බොහොම නිකන් ශීඝ්‍රගාමි දුම්රියක් වගේ මේ මේ ප්‍රතිපත්ති වලට අදහස් ගන්නෙ. ඒගොල්ලොන්ට මතක නැහැ උදේගත් එක්කෙනා මොකද හවස ඒ තරම් ඒකට දෙන්නේ බොහොම පොඩි කාල වේලාවක් මහ ජනතාවට. ඒ අඩු කරේ නැහැ තවම. ඊළඟට මේගොල්ලෝ ගේන කවුන්ටර් ආගියුමන්ට් එකක් තමයි අපිට මේ වගේ ඒවට ආරක්ෂණවාදී ප්‍රතිපත්තියකට යෑම තුල ඒ කියන්නේ අකාර්යක්ෂමතාවය ඇති වෙනවා. අපි මේ දැන් මේ වගේ දේවල් වලට දුන්නාම අකාර්යක්ෂමතාවය ඇති වෙනවා. මහ ජනතාවට හොඳ කම්පිටිෂන් එක නැතුව යනවා. ඒ වගේම මිල ඉහළ යනවා කියලා. මම හිතන්නේ ඒකටත් වස් මේ වගේව කරනකොට අඩුම වශයෙන් වසර 10කට දීලා රජයේ මගින් ඒවා නියාමනය කරන්න පුළුවන්. ප්‍රයිස් එක වැඩි කරනවා දඳු කූරු වලට දුන්නාම උදාහරණයක් විදියට අපි ඒ ප්‍රයිස් වැඩි කරනවා. ඒ වගේ රජයට මේවා නියාමනය කරන්න මොකද දැන් උපාධිධාරීන් අවුරුද්දකට විශාල ප්‍රමාණයක් පිට වෙනවා. ඒ වගේ අය දාලා ජාතික ආර්ථිකයක් ගැන අදහසක් දීලා ඒ වගේ නියාමනයකට ගියොත් අපිට මේ ඒ ආරක්ෂණවාදී පිළිබඳ මේක අකාර්යක්ෂමතාවය නැති කරන්න පුළුවන්. දැන් මේ ව්‍යාපාරික ශේත්‍රයේ උදේකලා සටනක් ගෙන යන්න වට වැඩි ඉතාමත් අවශ්‍ය නේද ආණ්ඩ එකතු වෙලා. මේ වගේ කාරණා පිළිබඳව සටන් කරන්න අනිවාර්යයෙන්. දැන් තිබෙන තත්ත්වය අය අපේ ව්‍යාපාරික ලෝකයේ විශාල මිනිසක් ඉන්නවා තවම නිර්ධාරි ප්ලන් තියාතරේ ඉන්න මේ සත්‍යසාර පිටත් වගේම මේ කියන නියෝලිබරල් මතවාදයෙන් ගිලගෙන එද අපි කොහොමද මේ ව්‍යාපාරික ලෝකයේ විශාල උද්ඝෝෂණයක් එන්නේ නැතිව මේ වැඩේ කොහොමද කරන්නේ? ඒක ව්‍යාපාර ඔව් ව්‍යාපාරිකයන්ගේ තියෙන අර ඉක්මනින් සල්ලි හැවීමේ ප්‍රවණතාවයක් වෙනවා. චේම්බර් ඔෆ් කොමර්ස්. ඔව්. ඔය කියන මතවාදයට සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ඔව්. නෑ ඒකයි මම කිව්වේ අර නිලධාරීන් පවා අපිත් එක්ක එකට හිතන නිලධාරියෙක් නොහිටියා නම් අද මේ වගේ නිෂ්පාදනයක් ලංකාවේ නැති වෙනවා. ඒ කාලේ තිබුණා අර දේශීය ජාතිකවාදී ආර්ථිකයක් ඇති කළ යුතු කියන අදහසක් තිබුණා නියෝලිබරල් ප්‍රතිපත්තිය ඇතුලේ. නමුත් යම් කෙනෙක් මුල්ලක ව්‍යාපාරිකයන්ට දැන් ඒක තේරිමින් පවතිනවා. මෙහෙම අපිට ඇත්ත වශයෙන්ම මට මුලින්ම තිබිච්ච ප්‍රශ්නේ තමයි මම කර්මාන්තශාලා කර්මාන්තරෙකදීලා මම ඒ වෙලාව වෙනකොට CEO කෙනෙක් වෙලා හිටියේ මාකටින් උත් මට බාර දීලා. ඇත්තටම කම්පැනි හුඟක් තැන්වල මොකද ඩාලි බට්ල කියන්නේ අවුරුදු 175ක් පරණ සුද්දොන්ගෙන් පැවතෙන කම්පැනි එකක්. සමහර අය හිනා වෙන්න ආරම්භ තිබුණා අපිත් හඳුන්කුරු අපිට විකුණන්න වෙනවා කියලා. නමුත් මම ඒක හින්දම තමයි අපේ මේවක උනේ හොඳම නිෂ්පාදනය දීම කියන්නේ. ඒකෙදි මම මගේ කල්මනාකාර අධ්‍යක්ෂවරයාට ස්තුතිවන්ත වෙනවා. එතුමා මම එතෙක් කරගෙන ආපු මේවක තුල මට ඒක කරගන්න පුළුවන් වුණා. ඒකයි වැදගත්. ඔය ආකල්පයේ වෙනස තුලින් ඕනම දැඩි මතවාදයක වෙනස් කිරීමේ හැකියාව තියෙනවා කියලා දන්නවනේ. ලොකිනිස් කගේ ඉදිරිපත් කරගෙන හැකි ක්‍රියම් එක. ඔව්. ඒ ආකල්පයේ වෙනස ඉතින් වැදගත්.
එවැනි දෙයක් කල්පනා කරලා අපිටත් තව විස්තර ඇතුව මේ අදහස් දෙන්න පුළුවන් නම් අපුරුක් පොතක් කියවෙනවා. මොකද මේ ඔක තමයි අද තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ මේ ෆුඩ් සිකියුරිටි කියන එක ගැන විශ්වාස කරන්නේ නැති වෘත්තිමය කොටසක් පී වෙලා තියෙනවා. අනිත්‍යතර ඔය මේ ශාස්ත්‍රීය මට්ටමින් හරි නැත්නම් ධාර්මික නිෂ්පාදනය මට්ටමින් හරි හිතනවට හිතලා එන්නට පුළුවන් තීරණ වලට වඩා වෙනස් තීරණ එළියට එන්නේ නැති යම් යම් ගනුදෙනු කරා මායන සිද්ධ වෙනවා. එවැනි මේ විශාල බලවේගයක් එක්ක කරන සම්මතදී අපි වගේ කුඩා රටක් මායනවා සියලුම වැදගත් ජන කොට එකට එකතු කරලා කරගන්න මේ සටනක් කියනවා. අපි ඒ සම්බන්ධයෙන් හඬක් නගනවා. නමුත් මෙතන තියෙන්නේ මටත් තියෙන්නේ මම විශ්වාස කරන දේවල් තුල මම කරන්නේ මම විශ්වාස කරන දේ හරි කියන දේ වෙනුවෙන් මම කම්පැනි තුලත් පෙනී හිටිනවා. ඒක තමයි තියෙන්නේ. මම හිතන්නේ අපි ඉස්සර කෙහෙල් ඉදවන්නේ දුම් ගහලා බිලින් කොල දාලා ඒ වගේ වෙන මොනවද තියෙනවා. අපි දැක්කේ මේ සම්බන්ධ ක්‍රම හරහා උගාවටම මේ අදින් ගහරෙන් කියන අපාඩුවා ළඟට ස්පෝට් කියන ප්‍රශ්නාලයේ අතොරිකීම සම්බන්ධයෙන් කියන පස්සේ අර ඉගමනක් ඔනේ මම විශ්වාස කරනවා අපිට දැක්මක් තියෙනවා නම් කරන්න පුළුවන් කියන එක. නමුත් මේ නමුත් ඒ ෆිස්කල් පොලිසි කියන එකේ මම අයවැය ලේකන වලට අපි ඉදිරිපත් කරාම ගියාම බොහොම සුළු කොටසක් ඉන්නේ. මම හිතන්නේ ඒක අඩු ගානේ ලංකාවේ උපාධිධාරීන් 500ක්වත් පුර ලංකාවේ අපිට වෙළඳාමෙන් ජය ගන්න ඕන නම් එහෙම කරන්න පුළුවන්. කරන්න බැරි නෑ. එතන මීට වැඩිය පුළුල් නිලධාරි පැලැන්තියක් ඒ වගේම ජාතික ආර්ථිකයක් ගැන දැක්මක් ඒගොල්ලන්ට දෙන්න ඕනේ. ඒක නැත්තම් මම හිතන්නේ මොන වෙළඳාමක් කරත් අපිට ගොඩේමක් නෑ කියන. නෑ අපි දැන් දැනට නෑ අපි පළවෙනි තොගය සති දෙකකට කලින් එංගලන්තයට පළවෙනි තොගය අම්‍රිතා නමින්ම ඒකට නීතිමය බාධාවල් එක්ක ඒ කිසිම නැහැ. අපිට කලින් කොලා අපිට නැහැ.